Alana balana tana asarna minisunge mudal huragena kana hora gurun guru manivarun siti satya neecha kula rodi parapura kisida minisunta borukale netha rodi nama vikunagena kana gurukam karana wanchanikayengen oba pravesham wanna karana de kiyana de karana bæri de bæhai kiyana attama rodi kella ayai 1938 edi pamana සුද්ධාන්ට ගුරුකම් වලින් වැඩපෙන්වා යකුන් බඳ බිය කරවා සුද්ධාටත් හිසනනමු යකාගේ මිනිස්යා ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි හිටි හොඳා මහරොඩියාගේ මීමිනි ප්‍රිය ඇත්ත රොඩි පරපුරේ ගෞරවය රකින්නට පෙරට පැමිණ ඇත වැඩි කතා අවශ්‍ය නැත ඇස් පනා පිට ගුරුකම් වල වැඩ බල පෙන්වන ඇය යක්ෂ රොඩි කෙල්ලක් මේ අනාවරණය ඇය පිළිබඳවයි ආයුබෝවන් ගුරු මෑණියනි ආයුබෝවන් ගුරු මෑණියනි ඔබ දැනට මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු කරන්න අරගෙන කොපමණ විතර කාලයක් ගත වෙනවද මිස් මේ ගුරුකම් ශාස්ත්‍රයේ පිළිබඳව කතා කරොත් මේ දේ ඉගෙනගෙන මම කරගෙන යන්නේ දැනට අවුරුදු 5ක් වගේ කාලයක් වෙනවා එතකොට මෑණියනි ඔබ ඔබට මේක પરම්පරාවෙන් ආපු දෙයක්ද එහෙම නැත්නම් ඔබ ඉගෙනගත්ත දෙයක්ද එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ලැබීමකින් ඔබට ලැබුණ දෙයක්ද මෙහෙමයි මිස් ඒක ගැන දීර්ඝව පොඩි කතාවක් කරොත් එහෙම මගේ මේ මම මේ කරගෙන යන ගුරුකම් සාත්‍රයේ මට પરම්පරාවෙන් ආපු දෙයක් ඒ කියන්නේ මගේ තාත්තගෙන් එන પરම්පරාවෙන් මගේ තාත්තා කරගෙන ගියපු දෙයක් කරගෙන යන්නේ මං ගාව දේව වරම් ඥාති වරම් හස් කම්බනි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ මගේ තාත්තා අතීතේ ඉඳන් ඒ කියන්නේ මගේ තාත්තා වැඩ කරන කාලේ ඉඳන් යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩිකිනයි බැඳගෙන වැඩ කටයුතු කරන් ආවේ. අන් ඒ දේ ඒ විදිහටම මේ පුරාණ පුස්කොළ පොත්වල තියෙන දේවල් එක්ක තමයි මම වැඩ කටයුතු කරන්නේ. හස්කම් වල වැඩ කටයුතු මම කරන්නේ. එතකොට ඔබතුමිය මොනවා හරි විශේෂ ගුරුකම් වර්ගයක් කරනවද? විශේෂ ගුරුකම් දෙයක්ම කරනවද නැත්තම්? ඒ කියන්නේ මේ ගුරුකම් ශාස්ත්‍රයේ පිළිබඳව ඒ කියන්නේ අපිට පුද්ගලයෙක් වුණාම දැවෙන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට නොයෙකුත් විසඳුම් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ ගුරුකම් ශාස්ත්‍රයේ කරුණු කාරණා බොහොමයක් තියෙනවනේ. ඒ හැම කරුණු කාරණාවකටම අවශ්‍ය දේ අවශ්‍ය විදියට ලබා දෙන්න පුළුවන්. එතකොට ගුරු මෑණියනි දැන් අද සමාජයේ ගත්තාම වශී ගුරුකම් කියන එකට ඉතා ඉහළ තැනක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධව ඔබතුමියට මොනවද කියන්න තියෙන්නේ? වශී කර්ම ගත්තොත් එහෙම මිස් වශී කර්ම රාශියක් තියෙනවා මේ ගුරුකම් ශාස්ත්‍රයේ පිළිබඳව. දැන් වශීයක් කරගන්නේ තමන්ට කෙනාව ඕන නිසානේ එක්කෝ සම්බන්ධකමක් තිබිලා නැති වෙච්ච නිසානේ වශී කර්ම ගත්තොත් නාම වශී රූප වශී කාම වශී සර්ව වශී වශී වර්ග ගොඩක් තියෙනවා රාජ්‍ය වශී වශී තියෙනවා අපි දෙයක් කරනකොට ඒ වශී කර්ම හැමෝටම එක විදිහට බලපාන්නේ නැහැ ඇත්ත කතන්දරේ ඒකයි ඒ කියන්නේ අපි දැන් අද සමාජයේ තියෙන පළවෙනි ප්‍රශ්නේ ඒක ඒ කියන්නේ ඒක හැබැයි මෙහෙමයි ඒ ඒකදී වශීයක් කිව්වට අද සමාජය විශ්වාස කරන්නේ නැහැ ඒදී මට කතා දුරකථන වලින් ලැබෙන දේ මම මේ කියන්නේ ඔබතුමිය ඒ කියන්නේ නෑ නේ වශී කර්මයක් කරගන්න උනේ උනාට විශ්වාසයක් නැහැ ඔන්න ඔය කතන්දරේ කියනවා ඇත්තටම අද සමාජ ඇත්තටම මමත් ගොඩක් දුරට විශ්වාස කරනවා අඩුයි ඔය දේවල් සම්බන්ධව ඉතින් මට එතකොට මෑණියනි දැන් මේ වශී කර්ම එක එක ක්‍රම තියෙනවා මං අහලා තියෙන විදිහට ඔය නූල් පන්නනවා කියනවා ඉරි පන්නනවා කියනවා ඔය කඳට ඔය මැල්ලුම් වර්ග දෙනවා කියනවා ලේ දෙනවා කියනවා එතකොට ඒ වගේ දේවල් සම්බන්ධව ඔබට මීට මොකද්ද කියන්න තියෙන්නේ මිස් ඒ වගේ දේවල් කරනවා ඒ කියන්නේ මෙන්න මෙහෙමයි දැන් මම උදාහරණයකට යම් ඔබතුමිය කියන්නකෝ ඔබතුමිය වශී කර්මයක් කරගන්න මංගාවටම ආවා කියන්නකෝ ඒ ආවම මම මේකේ ශාස්ත්‍රය ගැන දන්න කියන කෙනෙක් නේ එතකොට ගුරා හෝ මෑණියෝ දැනගන්න ඕනේ කරන්න ඕනේ මොකක්ද කියලා හැබැයි මිස් කවමදාවත් ශරීරයට පසක් විසක් ඇතුළත් කරලා වශීයක් කරනවට වඩා හොඳයි ඒ වශීය නොකර ඉන්නේ මොකද ඒක යම් කාලයක් යනකොට ඒ සම්බන්ධකම හදන්න පුළුවන් එයාට අවශ්‍ය විදිහට ඒක වශීයක් කරනකොට ඒ පුද්ගලයා දැනගන්න ඕනේ ඒ කරන්නේ මොකක්ද කියලා ඒ ඒ ඒක දැන් බාර දෙන ගුරා හෝ මෑණියෝ කෙනෙක් දැනගන්න ඕනේ ඒ සම්බන්ධ මේ පුද්ගලයාව දැනුවත් කරලා වැඩක් පටන් ගන්න මොකද නැත්නම් වශීයක් කරන ඒ කරගන්න කෙනා දැනන්නේ යට උනේ වැඩේ කරගන්න ඒ කරන දේ හරියට කරලා දුන්නොත් තමයි හරි වැදගත් වෙන්නේ. පන්නන දේවල් නම් මම දන්නේ නැහැ ඒ කතන්දර. ඒ කියන්නේ මම ඒ දේවල් මම කරන්නේ නැහැ.
කියන්නේ මම මංගාව ක්‍රමසාවිදි තියෙනවා. මොකද මිස් මං කොහොම මාස්කම් වලින් වැඩ කරන්නේ නැහැ කියලා. මේ පුරාණ පුස්කොළ පොත්වල තියෙන දේවල් එක්ක යක්ෂ ප්‍රේත බුදු කුම්පාණි කෙනෙක් බැඳගෙන තමයි මම වැඩ වැඩ කරන්නේ. එතකොට මට කොහෙත් එකයි. දේවාලයක් කියලා මම ඔළුව ගහගෙන ගෙන්නගෙන ওই කතන්දර මංගාව නැහැ. ඒ කියන්නේ මම මේ වශී කර්මයක් කරනවා නම් කෙනෙක් අවශ්‍ය විදිහට එයාට හරියට ඒ දේ කරන්නම ඕනේද ඒ දේ මේ මේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා කියලා දීලා තමයි වැඩකට අත ගන්න. ඔබතුමියගෙන් හොඳ ප්‍රේක්ෂක ජනතාවට හොඳ අදහසක් ආවා. හොඳ වටිනා කියන වැදගත් කරුණු ටිකක් ආවා. මම ඔබතුමියගෙන් තවත් දැනගන්න කැමති මේ කියපු කතාව ඔස්සේම බැලියලා හරි මෑණියනි දැන් හන්දට මොනවා හරි දෙයක් දෙනවා කියන්නේ කෙනෙකුට ඒකෙන් ඒ මිනිස්සුගේ ජීවිතේට යම් කාලයකදී කරදරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවනම් ජීවිතේ මොනවා හරි හානි වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලට මොකක් හරි විසඳුමක් තියෙනවද? මෙහෙමයි. දැන් අන් ඒ කතන්දරේ දෙනවා. ඒ කියන්නේ දැන් මම හිතන්නකො මිස් අපි දැන් හදිස්සියේ අපිට කරගන්න කගේ ගන්න දෙන වශී කර්මයකට කතා කරාම අපි මොනවා හරි දෙයක් මතුරලා දෙනවා පැණි රසකට හරි ඕන හැමදේ ඕනම දෙයකට මතුරන්න පුළුවන්. ඒ මතුරලා දුන්නා කියන්නකො ඒ දීලා ඒ කෙනාට ඒ පුද්ගලයාව හම්බ වෙනවා. ඒ වුණාට එයාට උපරිම යත්තේ කවුරුද්දක් දෙකක් වගේ තියෙයි. ඒ වුණාට ඒ සම්බන්ධය සාර්ථක නැහැ. ඒ කියන්නේ යාළු වෙනවා තරහ වෙනවා යාළුවෙවි තරහ වෙවි ඉඳලා ඊට පස්සේ එයා ලෙඩ දුක් වෙනවා. එතකොට ආයේ ඒක ආයේ වම්මාරන්න ඕනේ. එයාට ශරීරයට වද දෙන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා එහෙම කරනවා. ඉතින් එහෙම කරනවට වඩා ක්‍රමසාවිදි ඕන තරම් තියෙනවනේ වශී කර්මයක් කරන්න. හරියට දන්න කියන කෙනෙක්. ඔව් ඒක ඇත්ත. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා මෑණියනි. දැන් අපේ මේ රටේ අද ලංකාව ගත්තාම සුරාව සූදුව කියන්නේ මත් රක්ෂ කියන්නේ රටේ ජනතාව අහිංසක දරු පැටව විනාශ කරන දෙයක්. එතකොට ඒ දේවල් සම්බන්ධව ඒ කියන්නේ මේ සුරාව සූදුව නැති කරන්න දැන් ගෙදර උදාහරණයක් වශයෙන් පවුලක් ගත්තාම එක්කෝ තාත්තා එක්කෝ පුතා කවුරු හරි බීලා ඇවිල්ලා රණ්ඩු වෙනවා එහෙම ප්‍රශ්න තියෙන පවුල් තියෙනවා. ඒ වගේ පවුලකට මොකක් හරි දෙයක් කරන්න ආවොත් ඔබතුමියට ඔබතුමිය ඒ සම්බන්ධව මොකද කියන්නේ? ඒ සම්බන්ධව වශී කර්මයකට වඩා ඒ සම්බන්ධව මූලිකත්වයේ අරගෙන කටයුතු කරනවා මම වැඩි. මොකද අම්මලා කතා කරලා අඬන අවස්ථාව වාර අනන්තයි. නෝනා අඬන වාර අනන්තයි මහත්තයා මේ දේට බැහි වෙලා කියලා. හැබැයි අන්න ඒ දේවල් කරන්න පුළුවන් මිස්. ඒ කියන්නේ අපි ඔය ඔක්කොම තියන්නේ හිත. මම දන්න විදිහට මේ ගුරුකම් සාත්‍රය පිළිබඳව මේ මගේ විදිය මිස්. මම ඒක කියන්නේ. මගේ විදිය මම වරුවට ප්‍රසිද්ධ වෙලා මේ ඔය දේවල් ඔළුවේ ගහගෙන මම කරන්නේ නැහැ. මට වැඩක් පුළුවන් නම් බාර අරගෙන මගේ වැඩේ මට අවශ්‍ය විදිහට මම කරලා දෙන්න. Tamanට පුළුවන් විදිහට. එතකොට ඒ දේවලුත් එක්ක අපි ඔය ආන් එතනදී දැන් ඔය මද්ද්‍රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉද්දී අපි වශී කර්ම කියන දෙයට අදාළව තියෙන දේවල් මේකට කරන්නේ නැහැ. මිස් අපි මේ ලෝකේ ජීවත් වෙනවානේ. ඒ ජීවත් වෙනකොට මේ ලෝකෙන් අපිට යන්න අපිට කාලයක් එන්නේ නැහැ. අපිට ආවද වෙලාව අපිට කොයි මොහොතක හරි මේ ලෝකෙන් යන්න අවස්ථාව එනවා. හැබැයි අපි මෞපසිකෙන් එළියගෙනට උප්පත්ති වෙලාවක් තියෙනවා නේද? ආන් ඒ වෙලාවන්ගේ ග්‍රහයන්ගේ පිහිටීමට තමයි අපි වැඩකටයුත්ත මේ පුස්කොළ පොත්වල තියෙන බලයත් එකතු කරලා ඒ දේවලුත් එක්ක මට වැඩ ගන්න මට වැඩදායි වැඩ දෙන අය කියන්නේ මම වැඩ ගන්න අය දිනුත් අරගෙන තමයි ඒ ග්‍රහ චක්‍රයේ පිහිටීමට තමයි අපි මද්ද්‍රව්‍ය කියන දේවල් වලට වැඩ කරන්නේ. මොකද තමා කැමැත්තේ මද්ද්‍රව්‍ය වලට මේ නතර කරන්නේ නැණි කවුරු? ගමන් කැමති වෙන්නේ නැහැ. එයාට පොරෙන්නේ කරන්න ඕනේ. ඒතර ඒ කරන්නේ ක්‍රමසාවිදි දැනගන්න ඕනේ. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගුරු මෑණියනි දැන් පවුල් වල ගත්තාම දෙන්න අතර ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒක කෙටියෙන් කියනවා නම් අඹසැමි ප්‍රශ්න, අනියම් සම්බන්ධතා. ඒ වගේ දේවල් වලට ඔබතුමිය මොනවද ගන්න කියා මාර්ගය? අනියම් සම්බන්ධතාවයක් කියන්නේ මහත්තයා ඉන්නකොට තව මහත්තයෙක් යාළු කරගන්නවා, නෝනා ඉන්නකොට තව නෝනා කෙනෙක් යාළු කරගන්න සිද්ධිනේ තියෙන්නේ එතන කතන්දරේ ගොඩක් දුරට. ඉතින් එහෙම කතන්දරයක් තියෙනකොට මිස් ඒ එතනදී කරන්න ක්‍රම සහ විදි තියෙනවා. ඒ කියන්නේ මම හැම වෙලේම ක්‍රම සහ විදි කියන එක පාවිච්චි කරන්නේ ක්‍රමයෙන් ක්‍රමයට වෙනස් මිස්. ඒ කියන්නේ වශී කර්මයක් දෙන්නේ කාන්දර සම්බන්ධතාවයක් තියලා සම්බන්ධ කැඩෙන එක වෙනයි. ඔතනදී අනියම් සම්බන්ධතාව කැඩෙන විදිය අපි අලුත් හදන විදිය වෙනයි. ඒතකොට අලුතෙන් සම්බන්ධයක් පටන් ගන්නකොට එතන තියෙන සම්බන්ධතාවය වෙනයි. මොන දේවල් තියෙනවා? දැන් ඔබතුමියට වැඩි මුදලක් දෙන්නම් කියලා. හොඳට ඉන්න දෙන්නෙක් කඩලා වෙන් කරන්න කියනවා. අනිත් එතකොට ඔබතුමිය ඒ දේ කරනවද? ජීවිතේටවත් මිස් අවුරුදු 5ක් වෙනවා මේ ගුරුකම් සාත්‍රයට ඇවිල්ලා පවුලක් කඩලා නම් මට ලක්ෂ කෝටි ගණන් දෙන්නම් කිව්වත් මම වැඩකටයුතු බාරගන්නේ නැහැ, කරන්නෙත් නැහැ. අනික තමයි එහෙම දෙයක් කරලා අපිට දැන් අපි මිමිතන්නකෝ
මිස් මමත් කාන්තාවක්. මමත් අම්මා කෙනෙක්. එතකොට ඒ දේ මට මට දෙයි ලක්ෂ කෝටි ගණන් දෙයි. කියයි මෙන්න මෙහෙම මේ දේ දෙන්න මේක නම් එකතන්දර මං ගාව නෑ. ඒවා මං ගාව නෑ. මම ඒවා මම මෙහෙමයි. අනවින පොඩි වින ඒ වගේ දේවල් අයින් කරන්න පුළුවන්. මං ඒ කරන જાතිය කෙනෙක් නෙමෙයි. කරන්න බැහැත් නෑ. කරන්න පුළුවන් ඒ වුණාට ඒ දේ මං ගාව නෑ. ඉතින් ඔබතුමියට මොකද්ද කියන්න තියෙන්නේ සමාජයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන් මේ මුදල් නිසා මේ සම්බන්ධ වැඩ කටයුතු කරන පුද්ගලයන් ගැන? ඔන්න ඔය කතාව මිස් ඔබතුමිය අහනවා වගේම තමයි මට දුරකථන වලින් කතා කරනා ඉන්නවා. ඒ කියන්නේ ඒ කතා කරාම කියන්නේ මෑණියනි මගේ මෙන්න මෙච්චර ගාණක් ඉල්ලුව මෙන්න මෙහෙම වැඩක් කරන්න. මට මෙන්න මේ දේ දුන්නට හරි ගියේ නැහැ. අහන් ඒ කතන්ද. එතකොට මෙහෙමයි මිස්. වයස තරා තිරම කුල මල ಜಾති ભેද ප්‍රශ්නයන් මේ ගුරුකම් සාත්‍රය දන්නවා. එතකොට මේ මගේ විදිය. මෙන්න මේ විදිය තමයි මම ඉන්නේ. මොකද මම මගේ වැඩ කටයුත්ත මට හරියට කරන්න පුළුවන් නම් මට කාටවත් මම කාටවත් අභියෝග කර කර ඉන්නේ නැහැ. මට දෙන අභියෝගයක් මම බාර ගන්නවා. එතකොට ඔබතුමිය කියන්නේ ඔබතුමිය ඕනම වැඩක් කරන්න එකපාරයි. එකපාරයි. මොකද අපි විස්තර අපි දැන් මෙහෙම කියන්නකෝ. අපි දැන් කෙනෙක් අපිට මේ වැඩක් බාර දෙනවා. ඒ වැඩේ වටේ ගිහිලා එයාගේ මුදල් ගසා ගන්නවට වඩා තමන්ට කරන්න පුළුවන් නම් පුළුවන් බැරි නම් බෑ. ඒක කතන්දරෙන් ඉවරයි. එතකොට තව දෙයක් තියෙනවා. දැන් පූජා බඩු කියලා කොටසක් තියෙනවානේ. උන් ඔයක මට දුරකටන විදිහ නෙමෙයි. පූජා බඩු කියලා කියන්නේ මිස් මම දෙවියන් රිවියු කියන්නේ මම ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒ කියන්නේ හැම මොම් දෙවියන්ගේ වැඩ ගන්නෑ. එතනදි පටලව ගන්න මම ශාස්ත්‍ර බලන්නේ නැහැ. සමහර අය ශාස්ත්‍රයේ යඳුනේ දෙක පටලවගෙන මිනිස්සුන්ට කියලා මිනිස්සුන්ගේ මුලාවේ දානවා. මේ ශාස්ත්‍රය කියන මට පුළුවන් ඔයාට හිතලා ඔයාගේ හැදරුව කියන්න පුළුවන්. එතකොට ඒක නා දැවෙන ප්‍රශ්න නිසා ඒකට මුල් තැන දෙනවා. අනේ හරියට කිව්වනේ මගේ වැඩේ. ඒ කතන්දර බොරුවක් නෙවෙයි. ශාස්ත්‍ර මම පිළිගන්නේ. එතකොට මම කරන්නේ නැහැ. එතකොට අඳුන කියන දේ අපි බලන්නේ වැඩක් කරන්නේ කොහමද? කොයි විදිය මේ දේ මෙයාට මේක කරාම හරියනවද? මේ ග්‍රහයන්ගේ පිහිටීමට මේක හරියටම කරන්න පුළුවන්ද? මේක මේ වැඩෙන් ඉවර වෙනවද? දින කීයක් යනවද? කොපමණ මේක පූජා බඩු කිව්වට මල් පළතුරු කැවිලි නෙමෙයි මිස්. ඒක පටලව ගන්නවා ගොඩක් අය. මල් පළතුරු කැවිලි අපි පූජා කරන්නේ දෙවියන්ට විතරයි. අපි වැඩ ගන්න අය ඉන්නවනේ. ඔය ඥාතිවරන් දේවරන් නම් මම දන්නේ නැහැ. මම මෙයාලා විවේචනය කරනවා නෙමෙයි මෙතන. ඒ කියන්නේ මම ඒව ගැන මම දන්නේ නැහැ. මම දන්න දේ ගැන කිව්වොත් මම වැඩ ගන්න අයට මට ඒ දේවල් දෙන්න බදවල පිටේ දේවල් හදලා ඒ දේවල් වලට අවශ්‍ය දේවල් දීලා අනික මම දේවල්යක් ඇතුළේදී වැඩ කරන්නේ. ඒ කියන්නේ දේවාලය අවශ්‍ය වෙනම වැඩ කරන්නේ. එතකොට මෑණියනි තව කතාවක් තියෙනවා. තුන් වරුවෙන් කරනවා, දවස් තුනෙන් කරනවා, හතෙන් කරනවා, 21කින් කරනවා. එතකොට ඔබතුමිය කොහොමද මේ සම්බන්ධව මේ කටයුතු කරන්නේ? ඔන්න ඔය දේ මිස් මගෙන් අහයි කියන ප්‍රශ්නෙටම මිස් මට දුරකටනින් මට කතා කරනවා කිවනේ. මෑණියනි මට පැය දෙකක් යනකොට වැඩේ කරලා දෙන්න කියලා මෙන්න මෙහෙම ගාණක් මගෙන් ගත්තා. අනේ මිස් මම හඳන්නේ නැහැ ඒ කතන්දරේ කරන්න පුළුවන් කියලා. ඒ දේ කරන්න පුළුවන්ද කියන්න මම දන්නේ නැහැ. මොකද මම දන්න විදිහට පැය දෙකක් කියනකොට අපිට බඩු යහනක් හදන්න බෑ. එතකොට සමහර කරන්න පුළුවන් උදවිය ඉන්න මැති. මම දන්නේ නැහැ. ඒ හින්දා මම දන්න විදිහට මට වැඩක් කරන්න යන්නේ දින 12න් උඩ. කැමති මොකද අපි මිස් වැඩක් කරන්න ඕනේ ප්‍රතිඵලයක් ගන්න. ඇත්තටම පූජා බඩු වලට මම නම් මුදලක් අය කරනවා. තමන්ට කැමති නම් බාර දෙන්න පුළුවන්. ඒක මගේ විදිය. මොකද පූජා බඩු කියනකොට පූජා බඩු වලට වෙනමයි. මොකද මමත් මේක මම මේ දේ කරගෙන ඉගෙනගෙන යන මනුස්සයන සෙටක් යන. ඒ කියන්නේ මෙහෙම මම මුලදී කිව්වා වගේ නොමිලේ කරන එකම දේ තමයි මිස් මේ ගුරුකම් සාත්‍රය පිළිබඳව එයාට දෙන දැනුම. ඒකෙන් පස්සේ එයා කැමති නම් කරගන්න පුළුවන්. අකමැති නම් නොකරගන්න. මොකද එයාගේ වැඩේ. මගේ නෙමෙයි. ඒ කරලා මුදලක් ගන්න මිනිහෙක් හදාගෙන ගන්න මහ ලොකු ලක්ෂ ගණන් කෝටි ගණන් ගන්නෙ නෑ. ඒ ආදරගෙන හරිගින්න තියා ඇතින්නවා. ඒ හින්දා මේ කතා කරන දේක් ගැන මම මේ කියන්නේ. එතකොට එහෙම ගත්තහම ඒ දේවල් වලට ඒ අදාළම කරන්න ඕන දේවල් කරන්න ඕන. මොකද අපිට මිනිහෙක්ගේ මිනිස්සෙක් ගත්තහම ඒ මිනිස්යාට නොගැලපෙන දේක් කරලා මිස් වටේ ගිහිල්ලා මෙහෙමයි කියලා හැමදේම කියලා තේරුම් නැති වැඩක් කරලා වැඩක් නැහැ. අනික වශයෙන් මේ ගුරුකම් සාත්‍රයේ ඕනම ගුරුකම කරනවා නම් හරිගෙන දැන් තමන්ගේ දැවෙන ප්‍රශ්නේ තියෙනවා තමයි. ඒ වුණාට ඒ කතා කරන උනේ කෙනා ගැන තමන්ට තමන් දැනගන්න ඕනේ. මෙයා දෙයක් දන්නවද? මෙයාට කරන්න පුළුවන්ද මේක? එහෙම කියලා තමන් දැනගෙන කරනවා නම් අය එතනින් එහාට ප්‍රශ්න නැහැ. එතකොට මෑණියනි තව දෙයක්. දැන් ඔය මෙතර මෙතර කියලා දෙකක් තියෙනවානේ. ඔව්. එතකොට ඔබතුමිය ඒ දෙකටම කටයුතු කරනවාද? ඔව්. ඒ කියන්නේ ඇත්තටම පිටරට ඉන්නවා ගොඩාක් අසනීපී කාන්තාවෝ. ලංකාවේ ගුරුනාන්සලාට ගුරු මෑණියන්ට අහු වෙලා තමන්ගේ සල්ලි නැති කරගෙන ඇත්තටම මෑණියනි ඔබත් කාන්තාවක් මමත් කාන්තාවක් ඒ වගේම අහිංසක කාන්තාවෝ ගොඩාක්
මම දැකලා තියෙනවා මැසේජ් දාලා තියෙනවා ඒක ඒක දේවල් වලට අහු වෙලා සල්ලි නැති කරගෙන. ඒකට ඒ වගේ කට්ටිය වෙනුවෙන් ඔබතුමියට මොකද කරන්න පුළුවන්? ඔබ ඔබතුමිය ඒ කට්ටිය වෙනුවෙන් කටයුතු කරනවද? කටයුතු කරනවා මිස්. ඒ කියන්නේ මෙහෙමයි. අපි ලංකාවේ කෙනෙක් ගත්තොත් එහෙනම් අපි ලංකාවේ වැඩ කටයුත්තක් අපි දැන් ගොඩක් ප්‍රසිද්ධයිනේ වශීකර්ම. වශීකර්මයක් ගත්තොත් එහෙම ලංකාවේ කරන වශීකර්මයේ විදිහට අපිට පිටරට කෙනෙක් කරන්න අමාරුයි. මොකද කරන්න බෑ. අපි ඒකට වෙහෙසක් මහන්සියක් වෙලා බලය කියන දේ වැඩි කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඉන්නේ රත් මුහුදෙන් එතරනේ. ඒ මුහුදෙන් එතර ඉඳලා ඒගොල්ලොන්ට අපි කිව්වට දැන් සමහර කියනවා කිලි කිලි වලට අහු වුණා මේමයි කියලා ගොඩක් පිටරට ඇවිත් මේ ගුරුකම් සාත්‍රයේ කලින් මට කතා කරන හොඳ හොඳ රටවල් වලින් කෝල් එනවා මිස්. ඒ කතා කරනයි කියන්නේ නෑනින් මගේ මෙච්චර ගත්ත කිල්ලට අහු වුණා. එතකොට ඒ ගුරා දන්නේ නැද්ද මිස් කිලි වලට අහු වෙන්නේ නැතුව ඉන්න එයා මේ ලංකාවේ දින්නේ? ඒ අනුන්ගේ මේ වුණු හොදන්නේ නිගිල්ල ඉන්නේ නැති බැරිකමද? එතකොට ඒ මස් මාළු ඒ වාතපත කාලේ යා උයන්නේ පැයි ඒ ගෙදර. එයාට නිකන් ඉන්න පුළුවන්ද මේ ගුරුකම් සාත්‍රයේ වැඩක් කරලා? ඒ කිලි කියන දේ මම පිළිගන්නාද සමාජගත හැමදේම කිලි තමයි. එතකොට එහෙම ගත්තාම අපි පිට මෙහි ලංකාවේ කරන වැඩක් අපිට දින 7 14 දෙකෝමද එහෙම කියනවනේ. මම වැඩ කරන්නේ දින 12 නේද. එතකොට පිටරට වැඩක් කරනවා නම් අපි දින 21ක් 27ක් වගේ කාලයක් යනවා. ඒ වගේ බලාගෙන ඉන්න බැරි නම් ඉක්මනට කරගන්නවා නම් වෙන්නේ ඉතින් අර කතන්දරේම තමයි මේ. මට පොඩි ප්‍රශ්නයක් මතුවුණා. ඔබතුමියගේ කතාවේදී ඔබතුමිය කිව්වා කිලි කියන වචනයක්. එතකොට ඒ කිලි කියලා අදහස් කරන්නේ මස් මාළුද එහෙම නැත්නම් කාන්තාවන්ට වෙන වෙනත් දේවල්ද මොකද්ද? මට පොඩ්ඩක් ඒ ගැන දැන් අත්දැකීමක් කරන්න. අපි කිලි කිව්වොත් සමහර කියනවා දැන් තමන්ගේ මතේ මිස්සේක. ඒ කියන්නේ අපි මලගෙදරකට ගියහම කිල්ලක් කියනවා. එතකොට අපිට එතකොට ඉපදෙනකොට කිලි නෑ. කිලි කියන්නේ. එතකොට කාන්තාවක් වෙනකොට අපි හැමෝම මමත් කාන්තාවක් නෙමෙයි. කාන්තාවක්ට මාසේ තියෙන දෙයක්. එතකොට ඒ දේවල් කිලි කියනවා. එතකොට මිස් එහෙමනොත් අපි ගත්ත සමාජයේ හැමදේම කිලිනේ. එතකොට මලගවල් වලට යන්න එපා කියන උරුම සරක්ම කන්න එපා කියනවා. එහෙනම් ඉතින් අපි බත් කන එක ඊට වඩා පව. කොටහල් කිල්ල කියනවා. ළමං හම්බෙන එක කියනවා. ඒ කියන්නේ අපි බත් කන එක ඊට වඩා පව. මොකද මේ ගොයන් වී වපුරනකොට සත්තු වලට ගොඩක් මැරෙනවා මිස්. එතකොට ඒකත් අපි ගත්තත් කිලි. එතන සතෙක් මරලා ඒක කෑවා කිලි වෙන්නේ බෑ. එතකොට මෑණියනි ඔබතුමිය කැමති නැද්ද ප්‍රසිද්ධ වෙන්නේ? ඔබතුමිය කැමති නැද්ද වැඩිම මුදල් හම්බ කරන්න? එතකොට ඔබතුමිය ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. ඒ වුණාට අපිට ඔබතුමිය පේන වාර අඩුයි. ඒ සම්බන්ධව ඔබතුමිය මොනවද කියන්නේ? ඒ සම්බන්ධව කිව්වොත් මට ගොඩක් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ. මොකද මම ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ. අනික මම මෑණියෝ කියන දේ මම ඔළුව ගහගෙන කරන්නේ නැහැ. මම කිව්වේ ගලොක් පිළිම වඩම්මන දේවල් ගහගෙන මම ඒව කරන්නේ නැහැ. මට ප්‍රසිද්ධියක් ඕනේ මම දන්න දේ මම කරා නම් එච්චරයි. ඊට පස්සේ ඒකෙන් මට ලැබෙනවා නම් දෙයක් ලැබෙයි. ඒ කියන්නේ මම මේක මහ ලොක්කුවට ගණන් ගන්නෑ. එතකොට ගුරු මෑණියනි අවසාන වතාවට අවසාන වශයෙන් ඔබතුමියට ජනතාව වෙනුවෙන් මේ නරඹන සියලු දෙනා වෙනුවෙන් ඔබතුමියට මොනවද කියන්න තියෙන්නේ මේ සම්බන්ධව? මේ සම්බන්ධව කියන්න තියෙන්නේ මිස් වැඩ කටයුත්තක් බාර දෙනකොට මම කලින් කිව්වා වගේ මෙයාට දෙයක් කරන්න පුළුවන්ද? මෙයා මේ දේ ගැන දන්නවද? නැත්නම් සමහර හිතනවනේ අර වයසෙන් අඩු මෙයා මේ මොන මේ දෙයක්ද දන්නේ මොනාද මේ කියලා. ඔහොම හිතනවනේ. එහෙම හිතන්නේ නැතුව තමන්ට දෙයක් කරන්න පුළුවන්ද? ඒ දේ මෙයා මට කරලා දෙයිද? එහෙම තමන්ගේ දේ දැවෙන ප්‍රශ්නේ තමයි. ඒකටම ඉඩ දීලා අහුවෙන්න එපා. කවවත් විවේචනය කරෙත් නැහැ. කවවත් කපා හැරියෙත් නැහැ. මට පුළුවන් දේ මම කරනවා. මට දෙන අභියෝග මම බාර ගන්නවා. මම කියන්නේ හාස්කම් වලින් නම් වැඩ කටයුතු කරන්නේ නැහැ. ඒ කියන්නේ ශාස්ත්‍ර බලන්නේ නැහැ. ඥාතිවරම් දේවවරම් මංගාව නැහැ. මට කරන්න පුළුවන් දේ මම බාරගත්තා නම් ඒ කියපු දිනේට වැඩේ කරලා දෙනවා. කැමති නම් කරගන්න පුළුවන් මගේ නෙමේ වැඩේ. පොඩ්ඩක් ඉතින් අර වැඩක් කරලා කරගෙන යනකොට ඉතින් දැන් අපි වැඩක් පටන් අරගෙන දැන් කරලා ඉවර කරන්න බෑ. මම තව කෙනෙක්ට කරන්න ඕනේ. මොකද ඔක්කොම බදාගෙන වැඩ කටයුතු කරන්න පටන් අරගෙන අර හොරු ගොඩට මමත් යට ප්‍රේක්ෂක බලාගෙන ඉන්න ජනතාවට සියලු දෙනාටම කියන්නේ ඇත්තටම මේ ලාබාලකම ගොඩක් වයස නැහැ තරුණ ගුරු මෑන් කෙනෙක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මොකක් හරි දැවෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම පිරිම කෙනෙක් එක්ක කතා කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ගුරු මෑණියන්ට කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කියන්න පුළුවන්. ඇත්ත විස්තරේ ගුරු මෑණියන්ට කියලා ගුරු මෑණියන්ගෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙට හොඳ විසඳුමක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මේ ගුරු මෑණියෝ ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්.
අපි මීට කලින් හම් වෙලා තියෙනවා කතා කරලා තියෙනවා ඒ නිසා ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගුරුමෑණියන්ට කතා කරන්න ඒකට අවශ්‍ය විසඳුම් ගුරුමෑණියන් ලබා දෙන්න එහෙනම් ගුරුමෑණියනි සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි අයිබෝන් ගුරුමෑණියනි අයිබෝන්